අද දින සවස 4:45ට පමණ උපරිම අධිකරණ සංකීර්ණයේ පහත මාලේ බිම් මහලේ තිබිච්ච අබිලි ද්‍රව්‍ය ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම උපරිම අධිකරණ සංකීර්ණය තුල පිහිටා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වගේම අභියාචනාධිකරණය, ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය මේ සියලු දෑ පිහිටලා තියෙනවා. නමුත් ඊට පරිබාහිරව බිම් මහලේ තිබිච්ච අබිලි ද්‍රව්‍ය ගබඩාවක තමයි මේ ගින්න ඇති වෙලා තියෙන්නේ. මේ ගින්න දැනට ගිනි නිවන හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. මේ ගින්න සම්බන්ධව විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කණ්ඩායම් තුනක් යොදලා විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ විමර්ශනයේදී අපි බලාපොරොත්තු වෙනවා රජයේ රස පරීක්ෂකවරයාගේ, ඒ වගේම ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවරයෙක්ගේ සහ මේ ක්ෂේත්‍රයේ අනිකුත් විශේෂඥයින්ගේ, ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධව මෙම ගින්නක් ඇතිවීම සම්බන්ධව විශේෂඥ මත පළ කරන්න පුළුවන් සියලුම විශේෂඥයින් මේ ස්ථානෙට ගෙන්වලා මේ සම්බන්ධව විශේෂඥ මතයක් ලබා ගැනීමට ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශනය කරනවා. නමුත් මේ ගින්නෙන් කිසිම ආකාරයක ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනාගාරයකට, එහෙමත් නැත්නම් නඩුගොනුවකට, එහෙමත් නැත්නම් වෙනත් ආකාරයේ කිසිම ලිපි ද්‍රව්‍යයකට හානියක් වෙලා සිදුවීමක් වෙලා නැහැ. අබිලි ද්‍රව්‍ය පමණයි මෙම ගින්නෙන් විනාශ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ අබිලි ද්‍රව්‍ය තිබූ ගබඩාවක් තමයි මේ ආකාරයට ගින්නට ලක් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ ගැන අපි පූර්ණ විමර්ශනයක් සිදු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට පරීක්ෂණ කටයුතු සිදු කරනවා. අද හවස හදිසියේ ඇතිවෙච්ච ගින්න පිළිබඳව පොලිසිය මුල් අවස්ථාවේ මැදිහත් වෙලා ගින්නුන හමුදාව සමග මේ ගින්න මැඩපවත්වලා අවශ්‍ය පරීක්ෂණ දැන්දමත් ආරම්භ කරලා තියෙනවා. කිසිම ආකාරයකින් ලේඛනාගාරයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දේපලකට මේ ගින්න නිසා හානි වෙලා නැහැ. අබිලි ද්‍රව්‍ය තැන්පත් කරපු ස්ථානයක ගින්න හටගෙන දුමාරේ පැතිරලා තිබෙන්නේ. සාමාන්‍ය පරිදි අමාත්‍යාංශයේත් අධිකරණයේත් කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව තියෙනවා. පොලිසිය අවශ්‍ය සියලු පරීක්ෂණ කණ්ඩායම් කැඳවලා තියෙනවා. මේ ගින්න ඇති වුණේ කොහොමද කියන එක බලන්න ඒ පරීක්ෂණ වාර්තානුව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිතයි. ඒ අනුව මේ ස්ථානය ගරු අගවිනිසුරතුමත්, ගරු නීතිපතිතුමත්, පොලිසිය ජේෂ්ඨ නිලධාරිනුත් අපිත් ගින්න මැඩපැවැත්වට පස්සේ ස්ථානය බැලුවා. කිසිම ගිනි පැතිරීමක් දැන් නැහැ. සියල්ල මැඩපවත්වලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගන්න පුළුවන්. අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හෝ වෙන අනිකුත් දේපළ වලට මේ ගින්න නිසා හානියක් වෙලා නැහැ. දැනට මේක ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු විශේෂඥ කණ්ඩායම් කැඳවලා පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, ගිනි නිවන හමුදාවත්, ඒ වගේම අනිකුත් අංශවල සහයෙන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ, එහෙම නැත්නම් අභියාචනාධිකරණ පරිශ්‍රය දැනට යම් කිසි ආකාරයක සුළු දුමාරයක් තිබුණා. ඒ දුමාරය පිළිබඳව ඉවත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා හෙට දින උදෑසන වන විට සම්පූර්ණයෙන් මේ සුළු දුමාරය ඉවත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව ඒ කටයුතු අවසන් වුණොත් අග්‍රවිනිශ්චකාරතුමාට ඒ ගැන දැනුම් දීලා එතුමාගේ නියමයේ පරිදි හෙට සිටවත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණයේ කටයුතු ආරම්භ කිරීමට සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. කිසිම ආකාරයකට එවැනි ලේඛනාගාරයකට, ගොඩනැගිල්ලකට, ගබඩාවකට කිසිම හානියක් සිදු වෙලා නැහැ. මේ අබිලි ද්‍රව්‍ය ගබඩාවේ තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඒ සුළු දුමාරයේ ඉවත් කළ විගස හෙට දින උදෑසන වන විට අගමිනිසුරතුමා තීරණය කරાવી අභ්‍යාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා. Thank you.